බඩ අත ගගා හිටියා නේද? මම බඩක් අල්ලලා හිටියේ නෑ. මගේ යාළුවා අතින් එයාගේ වතුර හැලුණා. ඊට පස්සේ මමයි ඒ ටික පිය දැම්මේ. එච්චරයි. යාළුවාගේ අතින් නම් වතුරක හැලුණේ. එක එයායි බෑ පිය දාන්න. ලෙස්ලේ නිස්ටමෝල්ට් පෝෂණයයි ශක්තියයි. ඔබව බල ගන්නවන්න 100ට 100ක් සූදානම්. අන්න නංගි පොයින්ට් එකට. මම මෙච්චර දවසක් අරුන් අපිලි වලට අහපු ප්‍රශ්නේ මම නංගිගෙන් පිළිවෙලට අහන්න. ඈ? උන් දරබර ජලබර ගග එක එක විදිහට අහන්නේ. නංගිට තේරෙන්නේ නැතුව ඇති. ඒක සාමාන්‍ය දෙයක් නෙවෙයි. නංගි බා. නෑ නංගි බය වෙන්න එපා. හරි. මට නංගි කියන්න මුලින්ම නංගි එදා ඒ පාටියට ගියාද? ගියා ඉතින්. මම නෑ කිව්වේ නෑ. හොඳයි. ඒ පාටියට නංගිගේ කොල්ලා ඇවිල්ලා හිටියේ නැද්ද? නෑ. ඔය මොන කොල්ලෙක් ගැන දහන්න කියලා කියනවද? ඇති වෙන්න බෑනේ නංගි. නංගියේ කොල්ලගේ අතින් අල්ලගෙන බඩ අත ගගා හිටියා නේද? මම බඩක් අල්ලලා හිටියේ නෑ. මගේ යාළුවා අතින් එයාගේ වතුර හැලුණා. ඊට පස්සේ මමයි ඒ ටික පිය දැම්මේ. එච්චරයි. යාළුවාගේ අතින් නම් වතුරක හැලුණේ. ඒක එයායි බෑ පිය දාන්න. එයා ඒ වෙලාවේ තරහෙන් යාට වතුර එක ගැහුවා. අන්න බලන්නද? පැටලුණානේ. නේ? පැටලුණානේ. ඉස්සෙල්ලා කිව්වේ හැලුණයි කියලා. දැන් කිරුවා ගැහුවයි කියලා. පැටලුණානේ. ඉතින් ගහනකොට හැලුණා. ඈ? වතුර එක ගහනකොට ඒ මිනිහයාගේ ඇඟට හැලුණා. හරි. මං ඒකත් විශ්වාස කරන්නම්. ඔයාගේ යාළුවා වතුර ගහද්දි ඔයාගේ කොල්ලගේ ඇඟට වතුර හැලුණා. හරිනේ. මගේ කොල්ලෙක් හිටියේ නෑ. බම් හරි. මොන කොල්ලෙක්? එතනට කොල්ලෙක්ගේ ඇඟට වතුර හැලුණානේ. ඔව්. ආ? ඇයි ඉතින් ඒක යාළුවා පියදලා නැතු නංගි බේරෙන්නේ? මම මේක කොහමද ඔයාලට පැහැදිලි කරන්නේ? ඒ වෙලාවේ උන් අපිත් එක්ක කියවගෙන ආවා. මගේ යාළුවාට කේන්ති ගිහින් එතන තිබ්බ වතුරකින් ගැහුවා. ඊට පස්සේ මම තමයි නංගි බිස්සා. නංගිගේ යාළුවාගේ අතින් නම් වතුර ගැහුණේ. මොකටද නංගි පිස්සේ? පිස්සුනේ. මං කියන දේ අහන්න. මං ඒ මිනිස්සයව දන්නේ නැහැ. ජීවිතේ පළවෙනි වතාවට මං එදා දැක්කේ. උන් අනවශ්‍ය විදිහට විහිළුවක් කරා එතන රණ්ඩුවක් ඇති වුණා. එච්චරයි. මං බැඳලා කියන්නම් මා විශ්වාස කරන්න. මට නංගිව සත පහකටවත් විශ්වාස නැහැ නංගි. නංගි කියපු කතාවේ මුල මැද අග ඔක්කොම හරියටම ගැලපෙන්නේ නැහැ. එක්කෝ මට ගැලපෙන කතාවක් නංගි ලස්සනට ගොතා ගන්න. අන්න එහෙම නැත්තම් නංගි ඇත්තම කියන්නේ. මොකෝ කියන්නේ? දන්නවනේ. මගේ නසනාරියන්ගේ හැටි. සත පහකට විශ්වාස කරන්න බෑ ඔක්කොම. ඔගොන් ඇවිස්සුනොත් ඔබුන් ඇවිස්සෙනකන් මන්නන්ගේ මේ ටික මේ විදිහට මාන්න. එතනින් එහාට නම්